අයිබෝන් සුබ මධ්‍යහනක් අයිටින් දිවා ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රථම නවදහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනපති උපදෙසින් රටේ ආර්ථිකය ගොඩ ගන්න මහ බැංකුව වැඩ අරඹයි මත්තල ගුවන්තොටත් ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වලට සූදානම් අධිකරණයේ මගහැරි හිරුනිකාට මහ අධිකරණයෙන් සිතාසි ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් දුරය ජීවන් තොණ්ඩමන්ට පාටලි දේශපාලන පරිගණීම් කොමිසම හමුවට ඉන්දු චීන දේශ සීමා අර්බුද ගැටුමකට පෙරළේ ප්‍රතිමෙන් දේශීය ප්‍රවෘත්ති කටුනායක ගුවන්තුරුපොළ විවෘත කිරීමට සමගාමීව මත්තල ගුවන්තුරුපොළේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය සූදානම් වනවා කටුනායක ගුවන්තොටුපළ සංචාරකයන් සඳහා අගෝස්තු මාස පළමු දා සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ ගුවන්තොටුපළ විවෘත කිරීම සඳහා අවශ්‍ය අතිනවීන සමය උෂ්ණත්වය හඳුනා ගැනීමේ කැමරා උපකරණ නවීන සන්නිවේදන පද්ධති අදෝරක්ත උෂ්ණත්වමාන විශේෂිත මුහුණු ආවරණ අත්වැසුම් වැනි උපකරණ තොගයක් ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමට ලබා දීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා රුපියල් බිලියන 45ක් වටිනා මෙම උපකරණ තොගය කටුනායක ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමට ප්‍රදානය කළේ සංක්‍රමිකින් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයයි මෙහිදී අදහස් දක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මත්තල ගුවන්තොටුපළද සංචාරකයන් සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් ගුවන් සමාගම් සමග දැනටමත් සාකච්ඡා කර ඇති බවයි ජනාධිපතිතුමාට වමනා වුණා විදේශ රටවල ඉන්න අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකින්ව ලංකාවට හැකි ඉක්මනින් ගේන්න අද වෙනකොට 10000කට වැඩි පිරිසක් ලංකාවට ගෙනැල්ලා තියෙනවා බලාපොරොත්තු වෙනවා විදේශ රටවලින්ම PCR පරීක්ෂණ කරලා ගෙන්න ගන්න කෙසේ වෙතත් ලංකාවට ගොඩ බාපු ගමන්ම ලංකාව ගුවන්තොටුපළ තුලදී PCR පරීක්ෂණ කරලා ක්වොරන්ටයින් කරන්න අපි කටයුතු කරනවා රෝගීන් හමු වුණොත් එහෙම ඒ අයව සෞඛ්‍යංශ වලට ලබා දෙන්න නැත්නම් ඒ අයට තමන්ගේ සංචාරයේ ඉදිරි කටයුතු කරගෙන යන්න අවස්ථාවක් අපි හදලා දෙනවා එවගේම මත්තල ගුවන්තොටුපළට ගුවන් යාන එනකොට ඒ ඇයිට විශේෂ සාහන දීලා තියෙනවා මේ කටුනායකත් මත්තල දෙකම සමගාමීව සංචාරකකින් හා ගුවන් යාන ගෙන්න එන්න අපි බලාපොරොත්තු වෙනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අධිකරණ හමුවේ පෙනී සිටින්නේ කොළඹ මහා අධිකරණයේ සිතා සීනිකොත් කළා ඒ තරුණයෙකු පැහැරගෙන ගිය බවට එළවී ඇති චෝදනා සම්බන්ධයෙන් 2015 වසරේ දෙසැම්බර් 15 වනදා දෙමිටුකොට ප්‍රදේශයේ බෙලදසලක සේවය කළ අමිල ප්‍රියංකර නැවිති තරුණියක පැහැරගෙන ගොස් අයිතු ලෙස සිරකර තැබීම සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා. එම නඩුව අද කැඳව අවස්ථාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇගේ නීතිඥවරු අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව විත්තිකාරියට ජූලි මාස 10 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ මහ අධිකරණයේ සිතාසි නිකුත් කළා. සිතාසි අද දිනම ක්‍රියාත්මක වන නිසායි කොළඹ මහ අධිකරණ විනිසුරු චම්පාචානකි රාජරත් මහත්මිය නියෝග කළේ. කොරෝනා වසංගතය සමග මතුවේ හැකි අරුමුදකාරී තත්වයන් හමුවේ ආර්ථිකයේ නගා සිටවීම සඳහා රජයේ ප්‍රයත්නයට සහාය දීමක් ලෙස දම වැඩසටහන් හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහා බැංකුව තීරණය කර තිබෙනවා. මහබැංකු නිලධාරීන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ නිදන් නොසිට ශ්‍රී ලංකා ආර්ථිකය නංවාලීමට සිය යුතුකම් ඉටු කරන ලෙසයි. ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබීදීත් ඊට අනුගත නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මහබැංකු නිලධාරීන්ට චෝදනා කළා. සංවර්ධිත මෙන්ම සංවර්ධනයේ වෙමින් පවතින රටවල මහබැංකු ආර්ථික යෝජනා ඉදිරිපත් කළද ශ්‍රී ලංකා මහබැංකුව කිසිවක් කර නැති බවයි ජනාධිපතිතුමා චෝදනා කළේ. ඒ අනුව ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළ රැසක් ආරම්භ කිරීමට මහබැංකුව ඊයේ දිනේම පියවරගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ඒ අනුව 2020 මාර්තු 27 වන දින හඳුන්වා දුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා යටතේ දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27.5ට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට 1%ක සහන පුලි අනුපාතයක් යටතේ පුළුල් පලාසයක අපකර පොරොන්දු මත අරමුදල් ලබා දීමටයි තීරණය කර ඇත්තේ. එම පහසුකම දේශීය ව්‍යාපාර භූමියක් සඳහා බෙදී යම සාතික කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකුව විසින් මෙම අරමුදල් 4%ක පුලි
අනුපාතයක් යටතේ ව්‍යාපාර වලට ලබා දෙනු ඇති බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඊයේ පසුරුවේ රැස්වුණු අතර එහිදී තීරණ රැසක්ගත් බවද එම නිවේදනයේ දැක්වෙනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහලේ කම්පන්තුරට ජීවන් තොණ්ඩමන් මහතා පත් කර තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේ කම්තුරේ දරුවේ ආරුමුගන් තොණ්ඩමන් මහතායි. ඒ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මහලේ කම්තුරේට ජීවන් තොණ්ඩමන් මහතා පත් කර තිබෙන්නේ කොංග්‍රස් පක්ෂ සමාජිකින්ගේ ඒකමතික තීරණයෙනුයි. කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ රැස් වූ පක්ෂ සමාජිකින් මෙම තීරණයට අනුමැතිය පළ කළා. අත්‍යන්ත සහ බටික් රෙදිපිලි ආලනේ නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් තීරණයෙන් මෙරට බටික් කර්මාන්තී නිර්ත මණ්ඩන්ට ප්‍රතිලාභ රැසක් හිමිවනවා. ඒ රටේ ආර්ථිකය නගා සිටුවීමට පිටිවහලක් වන බවයි අත්‍යන්ත සහ බටික් කර්මාන්තී නිලෙන්නන් පවසන්නේ. මෙම කර්මාන්තවල නිරතවන්නන් නගා සිටුවීම සහ එම ක්ෂේත්‍ර වර්ධනය කිරීමේ අරමුණෙනුයි ජනාධිපතිතුමා මෙම තීරණය ගනු ලැබුවේ. මීට වසර ගණනාවකට පෙර ඉතා ඉහළ ආදායම් ගෙන දෙන කර්මාන්තයක් ලෙසට ක්‍රියාත්මක වූ අත්‍යන්තර සහ බතික් රෙදිපිලි නිෂ්පාදනය පසුගිය කාලයේ දැඩි කඩාවැටීමකට ලක් වුණා. ඊට හේතුව වූයේ විදෙස් රටවලින් මුද්‍රිත බතික් ආනයනය කිරීමයි. මෙම තත්ත්වයේ සහ පවත්න ගැටළු පිළිබඳ අත්‍යන්තර සහ බතික් කර්මාන්තය නිරතවන්නන් ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කළා. ඒ අනුවයි ඔවුන්ට සහන සලසමින් මෙම තීරණය ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගනු ලැබුවේ. එය තමන්ට මෙන්ම තම කර්මාන්ත ආශ්‍රිතව වක්‍ර රැකියාවල නිරතවන විශාල පිරිසකට සෙත සලසන්නක් බව බතික් කර්මාන්තයේ නිරතවන්නන් පවසනවා. අපිට හරි සන්තෝෂයි වැටිලා තියෙන බතික් කර්මාන්තේ ඉදිරියට නගා හිටවගන්න ජනාධිපතිතුමා මේ පිටරටින් ගේන බතික් නවත්ත පිළිවෙලට අපි ස්තුතිවන්ත වෙනවා. අපේ ව්‍යාපාරේ කඩාවැටලා තිබ්බේ ඒ කඩාවැටීම නගා සිටවන්න ජනාධිපතිතුමාට දෙන ධෛර්යයට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. කලින් පැවති රජදන් වලට අපි දැනුම් දී තිබුණා මෙම ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන ලෙස. නමුත් කිසිම රජකිනේට විසඳුමක් ලැබුණේ නැහැ. මේ තීරණය ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණොත් අපගේ නිෂ්පාදකයන්ට හොඳ කලක් උදා වේවි. තවත් පුංචි ගැටලුවක් තියෙනවා මේ අමුද්‍රව්‍යවල මිල සම්බන්ධයෙන් උත් ඒ ගැන පොඩි අවධානයක් යොමු කරලා දෙන වෙන්නේ එතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින ගමන් එතුමා ගත්තේ තීරණය සම්බන්ධයෙන් අපගේ ස්තුතිය පුද කරනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලී චම්පක රණවක මහතා දේශපාලන පළගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියා. කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම පසුගියදා ඒ මහතාට නොතිස නිකුත් කළා. කොමිසම හමුවේ කරුණු දැක්වීමට පෙර පාට්ලී චම්පක රණවක මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. අද දින අපි මෙහි පැමිණියා පසුගිය රජයේ සමයේ ඒ කියන්නේ 2015 ජනවාරි 8 ඉඳන් 2019 නොවැම්බර් 16 දක්වා පැවතිච්ච ආණ්ඩුවේ ක්‍රියාමාර්ග මගින් රාජ්‍ය සේවකයින්ට සංස්ථා සේවකයින්ට ආරක්ෂක හමුදා සාමාජිකයින්ට ඒ වගේම පොලිසිය නිලධාරීන්ට යම් දේශපාලනමය වශයෙන් පරිගැනීමක් අසාධාරණයක් සිද්ධ වෙලාද කියලා සොයාබැලීමේ කොමිසම අපට දැනුම් දුන්නා. නිශ්ශංක සේනාධිපති නැමති පුජ්‍යලේකුගේ පැමිණිල්ලක් මත අපට එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා කියලා. මෙරට කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 1915ක් දක්වා ඉහළ ගියා. ඒ දිනේ තවත් ආසාදිතින් දස දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයින් දස දෙනාගෙන් 6 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් කරමින් සිටි නාවික හමුදා සමාජිකයින් වනවා. සෙසු සිව් දෙනා ඉරානයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයේ වෙමින් සිටි පුද්ගලයින් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. රෝගීන් 533 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණයේ යටතේ පවතින සංඛ්‍යාව 55. කොරෝනා වෛරසයේ වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 1371ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ. මේ අතර කොරෝනා වෛරසයේ ආසාදනය වූ නාවික හමුදා සමාජිකයින් 899 දෙනා අතුරින් 740 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. නිරෝධායන ක්‍රියාවලියද තවදුරටත් සාර්ථකව සිදු කරමින් පවතින බවයි සෞඛ්‍ය හා ආරක්ෂකංශ පවසන්නේ. ත්‍රිවිධ හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන තුල මේ වන විටත් පුද්ගලයින් 4126 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
අද දින බ්ලූ වෝටර් හෝටලයේ වාද්දුව යන නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් පුද්ගලයන් දෙදෙනෙක් පමණක් නිරෝධායන ක්‍රියාවලින් අනතුරුව PCR පරීක්ෂණය සිදු කර තම නිවෙසට පිටත්ව යාම නිමිතව තිබෙනවා. ඒ අනුව ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යන ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 14391 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙසට පිටත්ව ගොස් තිබෙනවා. එසේම අද දින වන විට ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරන ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40ක් තුල පුද්ගලයන් 4126 දෙනෙකු මේ වන විට නිරෝධායනයේ විමසී සිටිනවා. මේ අතර නව සෞඛ්‍ය පුරුදු සමග සාමාන්‍ය ජන ජීවිතයට හුරු නොවුනොත් කොරෝනා රෝගීන් සමාජයෙන් යලිමතු වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. ලෝකයේ කොවිඩ් ආසාදනය තාමත් ඉවසනයක් විදිහට අවසන් වෙලා නැහැ. තාමත් ලෝකයේ බොහෝ රටවල කොවිඩ් ආසාදයෙන් දිනපතා දහස් ගණන් හම්බ වෙනවා, දසදහස් ගණන් මේ යන. ඒ නිසා අපේ රට තුල ඉන්න කොවිඩ් රෝගීන් කළමනාකරණය කරාට තවදුරටත් කොවිඩ් රෝගීන් මේ රට තුලින් හමු වෙන්න බැරි කමක් නැහැ. ඒ නිසා මෙතෙක් කළමනාකරණය වෙලා තියෙන්නේ නිවැරදි සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කළා හරියට කරපු හින්දා තමයි අපේ සමාජගත වෙච්ච රෝගීන්ගෙන් පවා සමාජයේ ව්‍යසනයක් ඇති නොවෙන්නේ. දැන් මිනිස්සු මේක සාමාන්‍ය විදිහකට ගත්තොත් ඒ මීට පෙර පැවති සාමාන්‍ය විදිහට මේ රටට නැවත කොවිඩ් ආසාදිතෙන් වැඩි වෙන්න පටන් ගන්න බැරි කමක් නැහැ. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙන්නේ සාමාන්‍ය ජන ජීවිතයකට යන්න ඕනේ කියලා පෙර පැවිත් අසීමාන්තික නිදහසක් තියෙන සාමාන්‍ය ජන ජීවිතේ නෙවෙයි. අපි හැදගැහිච්ච නව ක්‍රම වේදයක් තියෙනවා. ඒ තමයි දුරස්ථභාවයේ මුඛ ආවරණය නිතර අත්දීම මුණකට නාහය අල්ලන්නේ නැතුව ඉන්න එක ඒවා පිළිපදින සාමාන්‍ය ක්‍රමයක් වෙනෝනේ. මේ සියලු ක්‍රියාමාර්ග තමන්ගේ එදිනදා ජීවිතේ කරන සාමාන්‍ය දේවල් වෙනෝනේ. ඒ හින්දා මෙය නව්‍ය සාමාන්‍ය තත්ත්වයක්. මෙය අපි මේ වගකීම අතහැරියොත් එහෙම අපේ රට නැවත ව්‍යසනයකට යන්න බැරි නෑ. කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙකු අද අලුයම ශ්‍රී ලංකන් ගුවන් යානයකින් දිවයිනට පැමිණියා. ඔවුන් කරුණායක ගුවන්තොට පොලේදීම PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර යවුනා. මේ අතර විදේශීය නැව් සමාගමක සේවය කරන ඉන්දීය නාවිකයින් 30 දෙනෙකු රැගත් ගුවන් යානයක්ද කරුණායක ගුවන්තොට පොල වෙත පැමිණියා. එම පිරිසද PCR පරීක්ෂණ වලින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. ඉන්දියාවේ මරණ සංඛ්‍යාව සීග්‍රින් ඉහළ යන බව එරට මාධ්‍ය සඳහන් කරනවා. ගත වූ පැය 24ට පමණක් එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 2006ක්. වැඩිම මරණ වාර්තා වන්නේ දිල්ලි හා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවලිනුයි. දිල්ලි නගරයේ වෛරසය පාලනයේද බිඳ වැටුණු ඇති බවට බලධාරීන් බියපාල කරනවා. COVID-19 හේවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 82,64,468 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 43,21,998ක්. වෛරසයේ ආසාදනය හේතුවෙන් මරණ 446,135ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. බ්‍රසීලෙන් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතින් 37,278 සමකින්. දිනකදී එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාවද මේ බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. මේ වන විට බ්‍රසීලයේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 9,20,000 ඉක්මවා තිබෙනවා. ඇමරිකාවේ රෝහල් තුල රුධිර හිඟයක් මතුව තිබෙන බව සෞඛ්‍ය අංශය සඳහන් කරනවා. ළඟම පිහිටි රෝහලට තම රුධිරය පරිත්‍යාග කරන ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර අදියර කීපයක් කරතේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විවෘත කිරීමට පියවර ගන්නා බව ආණ්ඩුකාර රොන් ඩෙසන්ටිස් පවසනවා. අමරිකාවේ 6 වන ස්ථානයේට වැඩිම ආසාදිතින් වාර්තා වන ප්‍රාන්තය ෆ්ලොරිඩා ප්‍රාන්තය ලෙසයි සැලකෙන්නේ. ෆ්ලොරිඩා, ඇරිසෝනා, ඔක්ලහෝමා හා ටෙක්සාස් යන ප්‍රාන්තවලින් පසුගිය සතියේ ආසාදිතින් වාර්තා වීම ඉහළ ගිය බව බලධාරීන් සඳහන් කරනවා. නව වෛරස ආසාදිතින් දෙදෙනෙකු හමුවීම වෛරසය පාලනය කිරීමේ ක්‍රියාවලිය තුළ පවත්නා අනුමත කළ නොහැකි බිඳවැටීමක් බව නවසීලන්තා ග්‍රාමාත්‍ය ජසින්ටා අර්ඩන් මහත්මිය පවසනවා. ඔවුන් දෙදෙනා ගමන් කළ ස්ථාන හා ඇසුරු කළ පුද්ගලින් සොයා ආරක්ෂක අංශ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඇය තවදුරටත් පවසන්නේ. ඔවුන් දෙදෙනා පසුගිය 7 වන දින බ්‍රිතාන්‍යයේ සංචාරයෙන් අනතුරුව නවසීලන්තයට පැමිණ ඇති අතර නියමිත කාලයට පෙර නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටවෑමට අවසර ලබා දී තිබෙනවා. රට වසා දැමීමේ නීති ලිහිල් කිරීමත් සමග වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ යන බව කොලොම්බියා බලධාරීන් සඳහන් කරනවා.
එහෙතුෙන් සමාජය තුල ජනතා හැසිරීම අවම කිරීමට බොගෝටා නගරාධිපතිවරයා පියවරගෙන තිබෙනවා. ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අංක භාවිතයෙන් නිවෙස් තුලින් පිටවීමේ අවස්ථාව ජනතාවට හිමිවන බවයි වාර්තා වන්නේ. මේ වන විට එරට වසා දැමීම හේතුවෙන් දහස් ගණනකට රැකියා අහිමි වී තිබෙනවා. අර්ධ සුඛභෝගී බස් අත සේවාව අවසන් කිරීමට ස්ථිරවම පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසනවා. පෞද්ගලික බස් රථ අයිතිකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සහ අමාත්‍ය මහින්ද අමරවිර මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. පාසල් ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍ය උපදෙස්වලට අනුව ක්‍රියා කිරීම සම්බන්ධයෙන්ද මිහිදී අවධානය යොමු කෙරුණා. ආසන ප්‍රමාණයට පමණක් මගින් ප්‍රවාහනය කිරීම හේතුවෙන් ආදායමක් නොලැබෙන බවයි පෞද්ගලික බස් රථ අයිතිකරුවන් පෙන්වා දුන්නේ. කෙසේ වුවද බස් ගාස්තුවල ඉහළ දැවීමක් කිසිසේත් සිදු නොකරන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ. ඒතර ඉල්ලීමක් කරනවා අනුසුභෝගී බස් ධාවනය නවත්තන්න කියන. මොකද ඒ කියන්නේ කාමරක් ගන්න එක අසාධාරණයි සීට් ගන්නවත් නැති එකයි කියලා. අර්ධ සුඛෝභෝගී බස් සේවාව නවත්තන්න මම දැන්ටමත් අවශ්‍ය මූලික කටයුතු කරගෙන යනවා. නීති රීති අනුව යම් ක්‍රියාවලියකට යන්න තියෙනවා. එක්කෝ සුගෝභෝගී මට්ටමට පවත්වාගෙන යන්න ඕනේ නැත්නම් සාමාන්‍ය මට්ටමට එන්න ඕනේ. අපි ඇයට දැන්ටමත් දන්නලා තියෙනවා. ඒකට යම් කාලපරාසයක් දීලා තියෙනවා. අනිවාර්යෙන් මේ කටයුත්ත කරනවා. ආයේ ඒක දෙකක් නැහැ. දැන් රටේ තත්ත්වෙත් එක්ක අපි ඉහළට එන්න ඕනේ. ඒකට ඒකට අවශ්‍ය පහසුකම් දෙන්න ඕනේ. නැත්නම් මේ නිකන් මේ කර්ටන් එකක් දාගෙන ගියා කියලා එකමාරක් ගන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපිට තව හිතන්න පුළුවන් යම් වෙලාවකින් පස්සේ රෑ 9ට 10ට යන බස් වලට ආදායම නැහැ නේ. මේ මිනිස්සු කැමතියි ඒ වෙලාවට එකමාරක් දීලා යන්න කැමති විය. හැබැයි යම් පහසුකමකුත් එක්ක සජිත් ප්‍රේමදාස මහතා වීලඟට බිලිදීමට සෝදානම් වන පිරිස සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා හෙළි කළා. ඒ සමගින් දේශපාලන වේදිකාවේ ඇසුණු අදහස් කිහිපයක් දැන් ජනාධිපතිවරණයේදී අපිට අවස්ථාව ලැබුණේ ජනහමු 154ක් කරන්න. මෙදා පාරමන් දහසක් අනිත් නායක කාර්යකාරීන්ටත් කියනවා පුළුවන් නම් එන්න කියලා මාත් එක්ක රැස්වීම තරගයක් කරන්න. සියලු දෙනාම එකතු වෙන්න. මම කියනවා නගර සභාවටත් ප්‍රාදේශීය සභාවටත් එකතු වෙන්නයි කියලා පරක්වන්නට පෙර. මොකද අපි ළඟදීම තව අවුරුද්දකින් පැවැත්වෙන්නට යන පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයෝ තෝරන මේ ගමන. එතකොට තමුන්නාන්සලටම හිතා ගන්න පුළුවන් මැතිවරණ ව්‍යාපාරයට එන්න ඕනේ මමද හවලාද කියලා. ඊළඟට සජිත් බිල්ලට දෙන්න යන්නේ ලංකාවේ ඉන්න UNP එකේ පළාත් පාලන මන්ත්‍රීවරුන්. පළාත් පාලන මන්ත්‍රීවරුන් තේරිපත් වෙලා තින්නේ අලියා ලකුණේ. දැන් වැරදිලාවත් ටෙලිෆෝන් එකට වැඩ කරොත් එහෙම කිසිම සැකයක් නැහැ. අගෝස්තු 5 වෙනිදාට ඡන්දේ අවසන් වෙනවා. 6 වෙනිදා වෙනකොට රනිල් මහත්තයා කරන්නේ අනිවාර්යයෙන්ම ওই ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ ප්‍රාදේශීය මන්ත්‍රීකම ගලව දානවා. ඒක වෙනවා. දැන් මේකේ අනිත් පැත්තනේ කියන්නේ ඒ කියන්නේ අපි මේ UNP කියලා ඉන්න කට්ටියට විරුද්ධ වෙනේ පරික්ෂණ තියලා එලවලා දානවා බලෙන් අත්පත් කරගන්නවයි කියලානේ කියන්නේ. එතකොට මේක හරි ගණකාර කතාවක් නේ. මෙහෙම රටක නීතියක් නැහැ. එහෙම කරන්න. ඒක එහෙම කට්ටිය ගැන විශ්වාසයක් තියන පොළොත රටක් හදන්න. ඒක නිසා මේවා බුද්ධිමත් මිනිස්සු. හැංගීම් එක්ක ඔය එහෙම එහෙ දුවන කට්ටියට වළංගු වුණාට ඔළුව තියෙන ඈත බලන දුර බලන මිනිස්සුන්ට ඔය වළංගු නැහැ කියන එක මම මතක් කරන්න කැමතියි කියන කට්ටිය. රට එන්නේ අවුල් වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටට යලි දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගන්න ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගන්න අපි සමගි බලවේගය ජයග්‍රහණය කරන අලුත් ව්‍යාපාරයකට යමු කියලා. මේක අලුත් වැඩපිළිවෙළක්. මොන ජලබලයක්? සමගියකුත් නැහැ ජලබලයක්. මේ මැතිවරණය අවසන් වෙනකන් සජිත් ප්‍රේමදාස මහත්තයාට ඉතුරු වුණොත් තව එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉතුරු යොදන. එක්කෙනෙක් කෙනා යනවනේ අයින් වෙලා එන්නද කියලා අහනවා. අහනවා දෙපැත්තෙම. අහනවා UNP කතා කරනවා. අහනවා මොහොම පිරිසක් එන්නද කියලා. අපි මහ ජනතාව හිතන විදියට කටයුතු කරන නිසා එක්සත් ජාතික පක්ෂයේ ජන බලවේගයේ බෝඩ් ලෑලි දෙක සහ කාර්යාලය දෙක පමණක් ඉතුරු වෙන පරිදි එහි සියලු පාක්ෂිකයන් මෙවර ඡන්දය දෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට කියන එක ප්‍රත්‍යක්ෂ කළා ඔප්පු කරන්න පුළුවන්. ඒ සමගින් දේවා ප්‍රවෘත්ති විකාශය නිමවටපත් වෙනවා. ඔබට සුබ දවසක්.